Tenu Media Creations apage YouTube nalikawata pirisena obata aithihasika samajika deshapalanika aagamika saundaryatmaka wagema vinodathmaka toraturu rasak ekama nalikawak osse niyaradimata awasthawa විශ්වීය ධර්මයන් බුද්ධ දර්ශනයත් එකට කැටි කොටගෙන එන මොහොදා ආගමික වැඩසටහන වසලොස් වක සඳ 15th moon බෝවන් මගේ යාළුව හැමෝටම 2020 අලුත් අවුරුද්ද ලැබලා මාස 4ක කාලයක් මේ වෙද්දි ගෙවිලා ගිහිල්ලා තිබුණත් ඒ මාස 4 කාලය ශ්‍රී ලංකාවට වගේම සමස්ත ලෝකයටම එතරම් සොඳුරු ලස්සන කාලයක් නෙමෙයි සිංහල හින්දු අලුත් අවුරුද්ද එළබෙන්නට තව ස්වල්ප මොහොතයි තියෙන්නේ පැය කිහිපයක් පමණයි ශ්‍රීලංකිකයෝ කවදාවත් තව කෙනෙක් අසරණ වෙලා කරදරයකට පත් වෙලා ඉන්න අවස්ථාවලදී සතුටු වෙලා විනෝද වෙලා සැමරුම් සමරන්නේ අයිබෝවන් මගේ නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම 2019 වර්ෂය සහ මේ ගෙවෙන 2020 වර්ෂය සිංහලයන්ට ගොඩක් විශේෂ වර්ෂයන් දෙකක් මම මෙහෙම කිව්වේ දේශපාලනික සමාජීය හා ආගමික වශයෙන් අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය කෙරෙහි වැඩි නැඹුරුවක් අපට ගෙවුණු කාලය තුල දක්නට ලැබුණ නිසා මා පෙර වීඩියෝයේදී ඔබට සඳහන් කළා අප මේ අදහන අප මේ හඹා යන ශ්‍රී සම්බුද්ධ දර්ශනය ආරම්භ වූයේ කොපමණ කාලයකට පෙරද ගෞතම බුද්ධ ශාසනය ආරම්භ වීමේ ඉතිහාසය කතරම් ඈතකට දිව යනවාද සහ ඒ ඉතිහාස කාලයේදී ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජීවිතව ලාට රට සිංහබාහු කියලා රජ කෙනෙක් හිටියලු ඒ රජතුමාට දාව රජිනියට දරුවන් 22ක් අවස්ථා 16කදී ඉපදුනලු මේ දරුවන් 32 දෙනාගෙන් ජේෂ්ඨයා විජේලු මේ විජේ කියන කුමාරයා අයිපෝවන් මගේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න හැමෝටම අද වප්පුන් පොහොය දවස වස් අවසාන පොහොය දවස එහෙම කිව්වොත් නිවැරදි වර්තමානයේ සමාජයේ ශ්‍රී ලංකාව තුළ දරුණු වසංගත තත්වයක් පවතිනවා ඒ වසංගත තත්වයක් එක්ක තමයි අදින් පටන් කටින මාසය ආරම්භ වන්නේ ඒ වගේම අද දවස සුවිශේෂී දවසක් වස් අවසාන පින්කම් පැවැත්වෙන දවස
දෙස් විදෙස් සොඳුරු තැන් සොයා යමි. ඉදිරිපත් කරන වාර්තාමය වැඩසටහන Travel in Motherland. නිර්මාණය වන විට රංගිරි දඹුලු ලෙම්විහාර සංකීර්ණය වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ ප්‍රමාණය ඉහළ යාම නිසා ලෙම්විහාර සංකීර්ණයට යාමට ඇති කඳු මාර්ගය කඳු තරණය සඳහා සැකසූ වාහන සඳහා ගල් ඇතුරු පාරක්ද සංචාරකයන් සඳහා මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ ගලේවිල මාර්ගයේ අතර පිහිටා ඇති කවටයාමුණ නම් ඓතිහාසික ග්‍රාමයේ තමයි කවටයාමුණ රජමහා විහාරය පිහිටා තිබෙන්නේ. දේශපාලන වේදිකාවේ උණුසුම් තතු සමගින් මැතිවරණ උණුසුම YouTube මාධ්‍ය ඔස්සේ යසනින් ඔබට සමීප කරන ඉලෙක්ෂන් බ්‍රෝඩ්කාස්ට් මැතිවරණ විකාශනය
ආයුවන් තිරුවන් සරණයි දෙවිහිටයි ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ඒ වගේම ගෞරවනීය සියලුම පූජකතුමන්ලාගෙන් අවසරයි ආදරණීය දෙමව්පියනි දරුවනේ හිතවතුනේ මිත්‍රවරුනි 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා පැවති ජනාධිපති වර්ණය මා ජයග්‍රහණය සිවිදී තපල් චන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 371ක්ද සාමාන්‍ය චන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1179ක්ද පිටවලා තිබෙනවා මෙම තපල් චන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 371න් 103ක චන්ද ගණන් කිරීම අවසන් වී එම ප්‍රතිඵල වාර්තා දිස්ත්‍රික් ප්‍රතිඵල වගුගත කිරීමේ කාර්යාලය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපති ලෙස තේරීපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල දජය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. පාරිශුද්ධත්වයේ සංකේතය වන සුදු නෙළුම් මල ප්‍රධාන තේමාව ලෙස 2020 අගෝස්තු 5 වෙනිදා ශ්‍රී ලංකා ඉතිහාසයේ තීරණාත්මක දවසක්. මේ තීරණාත්මක දවසේ පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රථම ඔබේ ඡන්දය පාවිච්චි කරන්නට ප්‍රථම මේ කාරණා පිළිබඳව ඔබේ සිත අවදි කර බලන්න. 1505 අගෝස්තු 15 වෙනිදා ශ්‍රී ලංකාවේ එන්න නරඹන්න subscribe කර අපහා එක්වන්න මෙවන් බොහෝ වැඩසටහන් පෙළක් සමගින් තවත් බොහෝ දෑ බෙදා හදා ගන්නට දිනෝ මීඩියා ඇසි දිසිමානයේ සියල්ල එකම නාලිකාවකින්